ද ලීට ටීවී අත ගොසිප් එක. කලුකන්තොට සිංහයා බීල්ල මාරු කරන්න ගිහින්. කලුකන්තොට සිංහයා වගේ ඉන්න කෙනා මේ දවස්වල එයාගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිය පෙනී සිටින්නේ නැතිලු. මොකද එයා ටිකක් එතනින් ඈත් වෙලාලු ඉන්නේ. හේතුව එයා ඉන්න පැත්තේ නායක තැනගේ වැඩ ටිකක් අල්ලන්නේ නැති නිසා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් හොයලා බලද්දි තමයිලු ආරංචි ආවේ. මෙයාටත් ලොකු ලොකු තැන්වලින් ඇමති පට්ටමක් ගන්න කියලා ආරාධනා විල්ලලු. ඉතින් මෙයත් පීල්ල මාරු කරන්න කතා කරලා තිබෙන බව සමහරු කියනවා. හැබැයි පීල්ල මාරු වෙන්න කතා කළාට වැඩේ ඉක්මනින් වෙන පාටක් නෑලු. මොකද මෙයාට පොහොට්ටුවේ කට්ටිය බාල්තිය පෙරලලා. ඉතින් ඒ නිසා එයාගේ වැඩෙත් කොට උඩලු. හැබැයි තවම එයා අර කැබිනට් පට්ටම් ලයිස්තුවේ ඉන්නවා කියලයි ආරංචිය. විපක්ෂයේ නෙලීම හා ආණ්ඩුවේ නෙලීම. කවුරු මොනව කිව්වත් මේ දවස්වල ඉතින් හොඳම උණුසුම් වාද විවාද තියෙන්නේ පාර්ලිමේන්තුවේ. කාරක සභා විවාද ටික වෙනදට වඩා උණුසුම්. ඒකට හේතු ගොඩක් තියෙනවනේ. එක හේතුවක් තමයි විපක්ෂ දැන් ඉන්නේ ෆුල් ෆෝම් වෙලා. ඊට වඩා ඒකට බලපාන තව හේතුවක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලේ රාජපක්ෂලගේ ආණ්ඩුවල ඉඳලා තියෙන සැප ඔක්කොම කාටවත් නොදී භුක්ති විඳලා රාජපක්ෂලා වැටිච්ච වෙලාව බලලා පමා නොවී අයින් වෙලා ස්වාධීන උනාය කියන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය උන්දලා දැන් ලවක් දෙවක් නැතුව අහුවෙන හැම වෙලාවකම ආණ්ඩුවට නෙලනවා. බදාදා දවසේ පාර්ලිමේන්තුවේ තිබුණේ වැවිලි කර්මාන්ත කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ. කොහොම වුණත් මේ අමාත්‍යාංශ ගැන ලොකු ලොකු විවේචන තිබුණේ නැහැ. හැබැයි ඉතින් දවස පුරාම රටේ බඩු මිල හා පාරිභෝගිකයන් විඳින දුක ගැන වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට නම් උත්තර බඳින්න වුණා. බදාද උදේ පාර්ලිමේන්තුව පටන් ගන්න පෙර පල්ලෙහා සාමාන්‍ය ප්‍රවේශ ගාව තියෙන කැන්ටින් එකේ කට්ටියක් එකතු වෙලා ගෝරනාඩුවක් සංස්ථා සභාපතිවරු අමාත්‍යාංශ නිලධාරීන් ආයතන ප්‍රධානියෝ කීප දෙනෙකුත් එතන හිටියා. ඒගොල්ලෝ එකතු වෙලා හයියෙන් කතා කර කර හිටියේ අමාත්‍යාංශ දෙක තුනේ වැය ශීර්ෂ. මේ විදියට එකපාර එක දවසේ විවාදයට ගත්තම නිලධාරීන් මූණ දෙන දුෂ්කරතා ගැන අමාත්‍යාංශ වැය ශීර්ෂ ගැන විවාද තියෙනකොට ඊට අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් ගෙන්නන්නේ හදිස්සියේ ඇමතිට අවශ්‍ය වුණොත් තොරතුරක් ගන්න විස්තර අරගන්න පැහැදිලි කිරීම කරගන්න වගේ වැඩවලට නිලධාරීන් ටයිප්පටි දාගෙන කෝට් දාගෙන ෆයිල් අතට අරගෙන සූදානම් වෙලා පාර්ලිමේන්තුවේ බොක්ස් එකේ ඉන්නවා. හැබැයි මේ පාර ප්‍රශ්නේ තිබුණේ බොක්ස් එකට දාන්න පුළුවන් වෙන්නේ 25කට අඩු ගානක්. ලොකු අමාත්‍යාංශයකින් නිලධාරීන් 25කටත් වඩා එනවා. ඒ ආපු මහතුන්ට බොක්ස් එකේ ඉඩ නැති වුණාම යන්න වෙන්නේ ඉඩ තියෙන ගැලරියට. ගැලරියට ගියාම ඉතින් වවුලගේ ගෙදර ගියා වගේ එල්ලිලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අවශ්‍ය ෆයිල් එකක් තොරතුරක් දෙන්න විතරක් නෙවෙයි සංනිවේදන කටයුතු වලට අදාළ දුරකථනයක් හෝ ටැබ් එකක්වත් ගෙනියන්න වෙන්නේ නැහැ. මේ දුෂ්කරතා නිසා පහුගිය දවස්වල ඇමතිවරුන්ගෙන් නිලධාරීන් බැනුම් අහපු වාර නිමක් නැහැ. මෙයාලා කතා කර කර හිටියේ ඒ ගැන කාට පැමිණිලි කරත් වැඩක් නැහැ කියලයි ඉහළ නිලධාරියෙක් කිව්වේ. ඊයේ දවසේ පාර්ලිමේන්තුවට චාමර සම්පත් ඇමතිවරයා ආවේ හරියට රජෙක් කෙනවා වගේ. උණුසුම් පිළිගැනීමක් ඔහුට තිබුණා. කවුරු දැනන් හිටියා මොකටද ඒ පිළිගැනීම කියලා. සමහරු වඩේ වඩේ ලාබයි වඩේ වඩේ කියලා කෑ කිව්වා. චාමර ඉතින් ඒවනම් ගණන් ගත්තේ නෑ. හැබැයි අර නගර සභාවේ තියෙනවයි කියපු ටැංකිය කතාව ගැන නම් මන්ත්‍රීවරු එක එක කට කැඩිච්ච කතා කිව්වා. නගර සභාව පැත්තේ තියෙන ටැංකිය සුද්ධ කරන්න ගියාට පාඩු නෑ. ඒක එසේමසි ටැංකියක් නෙවෙයි, රත්තරම් පාට කොමඩ් එකක් උඩ තියෙන ටැංකියක්. මන්ත්‍රීවරු චාමරට එහෙම කිව්වා, ඔය කතාවල තියෙන දෙපිට කැපෙන අදහස් වල තේරුම ගැන නම් අපට තේරුමක් නෑ. උන්දැලම තමයි ඕව ගැන දන්නේ ඕන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙට් එක වෙනම හිටියේ. දයාසිරි ඇවිල්ලා හිටියත් කාත් එක්කවත් වැඩිය මුනිච්චු වෙලා කතාවට ගියේ නෑ. සාමාන්‍යයෙන් දයාසිරි එහෙම තමයි පොටක් පෑගෙනකම් බලා ඉන්නවා. දයාසිරිට පෑදුණු පොට. දයාසිරි පහුගිය දවසක ඔන්න ඔය වගේ පොටක් පාදගත්තා. ඒක මොකක්ද දන්නවද?
රාජපක්ෂලාව ගෙදර යවලා රනිල් ලැබිලා ආණ්ඩුව හා ආණ්ඩුවේ සියලු ආයතන පාලනය කරනවා කියලා සමහරු හිතුවට ඇත්තටම ඒක එහෙම වෙලා නැහැ. මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන සමහර ප්‍රධාන ආයතනවල පවා තවම ඉන්නේ රාජපක්ෂලා ළඟ ඉඳන් හොඳ හොඳ ගේම් ගහපු කට්ටිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඒ වගේ තැනක්. තවමත් ඉන්නේ පරණ සභාපති. දයාසිරි පහුගිය දවස්වල මෙන්න මෙයාට විරුද්ධව මහා දරණු හෙළිදරව්වක් කළා. රටේ තියෙන ආර්ථික අවපාතය ගැන හිතලා ජනාධිපතිතුමා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට සීමා පැනෙව්වා. අනවශ්‍ය වියදම් පාටි දැමීම් නතර කරන්න කිව්වා. ඒ ගැන චක්‍රලේඛත් නිකුත් කළා. එයා ඔය මොනව කිව්වත් මෙයා නම් ඒ කිසිවක් ගණනයකට ගත්තේ නැහැ. එයා ආයතනයේ වියදමින් වියදම් අධික වුණු සුදුපාට BMW රථයේ මේ හැමතැනම ගිහින් දිස්ත්‍රික් මට්ටමින් පාටි දැම්මා. කල්තියාම ඒ පාටියට නමකුත් දාලා තිබුණා. සංවර්ධන අභිමන්. ඒක තමයි ඒ පාටියේ නම. පාටියට ආරාධනා කරන්නේ පොහොට්ටු පක්ෂයේ ඒ පළාත්වල ඉන්න දේශපාලඥයින්ට. දයාසිරි මේ ගැන හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ කළේ පහුගිය 17 වෙනිදා. බස්නාහිර ඇරෙන්න අනෙකුත් සියලුම පළාත්වල මේ සභාපතිතුමා සංවර්ධන අභිමන් පාටි මාලාව පවත්වලා ඉවර කරලා තියෙනවා කියලා දයාසිරි කිව්වා. මෙන්න මේ හෙළිදරව්ව කරලා ඉවර වුණා විතරයි 19 වෙනිදා බස්නාහිර පළාත වෙනුවෙන් කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්කවල දාන්න හිටපු පාටිය අන්තිමේ අවලංගු කරන්න සිද්ධ වුණා. ආයතනයේ සල්ලි ලක්ෂ ගාණක් කාබාසිනියක් කරලා ඒ දාපු පාටි මාලාවට පස්සේ මොකක්ද දන්නවද ඊළඟට මෙයා කළේ? අවුරුදු 40 ගාණක් පරණ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලෝගෝ එක වෙනස් කරන්න ප්ලෑන් කරපු එක. පොඩ්ඩක් නෙවෙයි, ඒකේ වියදම මිලියන් 100ක්. ඒ කිව්වේ කෝටි 10ක්. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියලා අපේ පැරණි කියමනක් තියෙනවා. මේ පුත්කලයා එකපාරක් මෙහෙයුම් අධ්‍යක්ෂක වෙලා ජාතික තරුණ සේවා සභාවෙත් හිටියා. අන්න ඒ කාලෙත් කලේ මේ වගේම වැඩ තමයි. ඕවන් වීරක්කොඩි කියන රටක් වටින චිත්‍ර ශිල්පියා තරුණ සේවා සභාවට ඇඳලා දීපු ලෝගෝ එක වෙනස් කරලා මේගොල්ලෝ ශ්‍රී ලංකා යූත් කියලා වෙනම ලෝගෝ එකක් අන්තර්ජාල කොහෙදෝ අස්සක තිබිලා ඇදලා ගත්තා. ඒ කාලේ එතන හිටිය ඇමති කාටත් රැවටෙන ඩලස් රවට්ටලා අඳගෙන මේගොල්ල මොනවද නොකලේ? පාට පාට ටී ෂර්ට් ගැව්වා, සල්ලි පිට සල්ලි ගස් වලට පවා සාරි ඇඳුවා, නැටුම් කණ්ඩායම් වලට අලුතෙන් ඇඳුම් ආයිත්තම් ගත්තා. සංවර්ධන ලොතරැයියේ ඔය තිබුණු ලෝගෝ එක ලලිත් ඇතුළත් මුදලිගේ කාලේ එයාගේ අදහස අනුව හදපු එකක්. එයාට තියෙන ගෞරවයක් හැටියට හැමෝම ඒක ඒ විදිහටම තියාගන්න හිතුවා. ඒක වෙනස් කරන්න මෙයාට ඇති වුණ රුදව මොකක්ද? ලෝගෝ එක වෙනස් කරන්න විතරක් නෙවෙයි, ඒ වෙනස් කරන එක ගැන ප්‍රචාරය දෙන්න බාර දීලා තිබුණේ සැලසිනේකට. සැලසිනේ එතන බලලතක් වුණා. මේ වගේ වෙනස්කම් ගොඩක් කරන්නේ ලාභ ලබන ආයතනවල. ඒ වුණාට මේ ආයතනය දැන් ටික ටික පල්ලම් බහිනවා. ලලිත් ඇතුළත් මුදලි බිහි කරපු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට සල්ලි ලැබුණේ සම්පූර්ණයෙන්ම මේ ලොතරැයියෙන්. ඒත් මේ පහුගියදා ඒකට එතනින් දාන්න සල්ලි නැතුව මහා භාණ්ඩාගාරයෙන් මිලියන 2500ක් වෙන් කරන්න සිද්ධ වුණා. ඔන්න ඔහොමයි දැන් එතනදී වුණුව. මෙවන විට රට පුරා ලොතරැයි අලෙවිසල් 1000ක් වහලා ජංගම අලෙවිකරුවෝ 500ක් දෙනා ඉන්ධන වියදම දරාගත නොහැකිව රස්සාව අතහැරලා ලැබෙන කොමිස් මුදල අඩු නිසා තව 1000ක් විතර රස්සාවට අයිබුවන් කියලා. ආයතනය තියෙන්නේ ඔන්න ඔහොම තත්වයක. ඒත් ඉතින් සභාපතිගේ වියදම අරමයි. ඔන්න ඔය අල්ලපනල්ලේ දේශපාලන පත්වීම් ගත්තු මේ සභාපතිවරයා තව කෙනෙක්ව ස්ථීරව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලෙවි තනතුරට ගන්න පිඹුරුපත් සකසනවා කියලයි අපට ආරංචි වුණේ. දයාසිරිගේ හෙළිදරව්වට පින් සිද්ධ වෙන්න මෙන්න මේ ඔක්කොම ටික හොයාගන්න අපට පුළුවන් වුණා. සෙස්ස පස්සට කියලා අපි දැන් වෙනත් කතාවකට යන්නයි ලෑස්තිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ආදායම් එකතු කරන ආයතනය. එතන ඉන්නේ අපි වගේ කියවිලිකාරයොයි ලියවිලිකාරයොයි නෙවෙයි, සල්ලි හොයන්න පුළුවන් වැඩෝ. ඒක හින්දනේ උන්දලට මහ විශාල පඩිපැකට් ගෙවන්නේ. ඒ වුණාට පහුගිය දවස්වල කෝපායකේදී ලොකු ප්‍රශ්නයක් මතුණා. ප්‍රශ්නය තමයි ලැබෙන්න තියෙන ආදායම් ලබා ගන්න දේශීය ආදායම් එක උත්සාහ කරලා නැහැ. පොඩ්ඩක් එහෙම නෙවෙයි, අවුරුදු 5ක කාලයක් ඇතුළත රුපියල් බිලියන 7900ක්.
මෙහෙම වෙන්න ගොඩක් හේතු තිබුණා. එක හේතුවක් තමයි ආදායම් බදු එකතු කරන්න පාවිච්චි කරන රැම්ස් කියලා කියන මෘදුකාංගය හරියට වැඩ නොකිරීම. ඒකත් බිලියන 10ක් වියදම් කරලා සිංගප්පූරුවෙන් ලබාගත් මෘදුකාංගයක් කියලායි කියන්නේ. රටේ ආදායම් අඩු වෙන්න ඔය වගේ හේතු ගොඩක් තියෙනකොට විගණකාධිපති ඒ ගැන ප්‍රශ්න කරලා දේශීය ආදායම් එකට කිව්වේ මේ ගැන පුළුල් වාර්තාවක් දෙන්න කියලායි. වාර්තාව දෙන එක මෙච්චර දවස් පරක්කු වෙලා තිබුණේ. බදාදා හවස 6ට රාජ්‍ය මුදල් ඇමති රංජිත් සියබලාපිටිය ෆයිල් ගොඩකුත් අරගෙන සභාගෙට දෙව්වේ ආණ්ඩුවේ ආදායම් අඩු වීම ගැන තියෙන විවාදයකට සම්බන්ධ වෙන්න. එදා කෝපා එකේදී මතුණු බිලියන 7900 ප්‍රශ්නේ නිසකවම මෙතනදිත් මතුවෙන නිසා ඔහු විගණකාධිපති එදා ඉල්ලපු වාර්තාවත් සූදානම් කරලා අරගෙන ගියේ. කොහොම වුණත් ඒ විවාදය ඒ තරම් උණුසුමින් ඇදිලා ගියේ නැහැ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම වගේ වෙන මොකද්දෝ වැඩකට යන්න සූදානම් වුණා. විපක්ෂයේ ඉන්න සමහර අය මේක ගැන දැනගෙන හිටියේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය කිව්වේ පාටියකට යන්න තියෙනවා කියලා. හැබැයි ඒ පාටිය මොකක්ද කියලා කවුරුවත් කිව්වේ නැහැ. ඇත්තම කියනවා නම් ඒක පාටියකට වඩා ඩිනර් එකක් කිව්වට කමක් නැහැ. තිබුණේ අරලියගහ මන්දිරයේ. හවස විවේකයක් ලැබුණු වෙලාවේ චාමර සම්පත්ලා, ජගත් පුෂ්පකුමාරලා, නලින් ප්‍රනාන්දුලා එකට වාඩි වෙලා කතා කර කර හිටියා. හවස තියෙන හමුව ගැන මේ කතාවට තව කීප දෙනෙක් වට වුණා. අගමැති දිනේෂ් ගුණවර්ධන හිටිය ගමන් මේ වගේ පාටියක් දාන්න හේතුව මොකක්ද කියලා සමහරු හෙව්වා. බොන්නක් දෙයිද? අරියගහ මන්දිරයට ගිහින් හුඟ කාලෙකින් බිව්වේ නැහැ. ඔව් ඔව්, කාලයක් මහින්ද මහත්තයා ඔතන ඉද්දි. හැමදාම ඉතින් උඹලට රජමගුල් කියමින් මන්ත්‍රීවරයෙක් කිනා වුණා. කොහොම වුණත් මන්ත්‍රීවරු වෙනතටත් කලින් පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියේ. බොහොම ඉක්මනින් දිනේෂ් අගමැතිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න බලාගෙන හවස කර්මාන්ත අමාත්‍යාංශයේ වැල්ශීෂය ගැන කතා කරද්දී ඉතා නිර්මාණශීලී අදහස් කීපයක් සාකච්ඡාවට ගෙන්නා. විමල් වීරවංශත් එතනදී හොඳ කතාවක් කළා. හොඳ දෙයක් කළාම ඒක හොඳයි කියන්න අපි පසුබට වෙන්නෙත් නෑ. විමල් කියපු කතාවේ තිබිච්ච එක්තරා වටිනා තැනක් ගැන කියලා කතාව ඉවර කරන්නයි අපි හිතුවේ. විමල් කිව්වා පාසල් ළමුන් අතර තරගයක් තියන්න කියලා. රටට ඩොලර් ගේන්න ලේසියම පුළුවන්. කර්මාන්ත 100ක් ගැන යෝජනා 100ක් ලියන්න, පාසල් ළමුන් අතර තරගයක් පවත්වන්න කියලායි කිව්වේ. ඕනෑ තරම් නව අදහස් ළමුන් කියා දේවි කියලා විමල් කිව්වා. ඒ අතරේ ඔහු දයාරත්නායක දවසක් කියපු කතාවක් මතක් කළා. අපේ හිටපු හමුදාපති මේජර් ජෙනරල් දයාරත්නායක ඊශ්‍රායල් ආරක්ෂක ප්‍රධානියෙක් එක්ක කතා කරන ගමන් ඒ ප්‍රධානියා ඇහුවලු, අපේ නව නිෂ්පාදන පිටරට යවද්දී අපට අභියෝගාත්මක රට මොකක්ද කියලා දන්නවද කියලා. දයාරත්නායක එක එක උත්තර දුන්නලු. ඒ එකක්වත් නෙමෙයි, ලංකාව තමයි අපිට අභියෝගයක් වෙච්ච රට. අපි මොකක් හරි නිෂ්පාදනයක් හදලා ලංකාවට යවුවම ඒකේ අලුත් වැඩියා හෝ නඩත්තු කටයුතු සඳහා අපෙන් සහයෝගය නොගන්න ලෝකෙ එකම රට ලංකාව කියලා ඔහු කිව්වලු.